උදාසක්කයන් හැමෝටම විකුම් මොබයිල් YouTube channel එක වෙත සාදරයෙන් පිළිගන්නවා මම අද ඔයගලන්ට ෆෝන් පැත්තෙන් නම් නෙමෙයි ගෙනාවේ ලැප්ටොප් පැත්තෙන් ගෙනාවේ වීඩියෝ එකක් මම අද ගෙනලා තියෙන්නේ ඔයගලන්ට කොහොමද ඔයාගේ තියෙන ලැප් එකේ BIOS version එක අප්ඩේට් කරගන්නේ කියලා හරියටම තියෙන BIOS version එක අප්ඩේට් කරගන්නේ කොහොමද කියලා BIOS version එක සාමාන්‍යයෙන් අප්ඩේට් කරගත්තාම අපිට ගොඩක් වාසි තියෙනවා මැෂින් එක ලැග් නැතුව අපිට ඔන් වෙන්න එතකොට කම්පියුටර් එක ඔන් වෙද්දී ඔයාගේ ලැප්ටොප් එක තියෙන Dell laptop එකක් නම් HP laptop එකක් නම් ඒකේ logo එක සමහර ලාට ස්ටක් වෙනවා නම් පොඩි වෙලාවක් යනවා නම් logo එකේ ඉඳලා එන්න අනිවාර්යෙන් BIOS version එක අප්ඩේට් කරාට පස්සේ ගොඩක් errors හැදෙනවා ඒ වගේ චූටි චූටි errors සමහර ලාට no display වලටත් BIOS update කරපුවාම මේ හරි යනවා ඒකට වෙනම tool එකක් තියෙනවා BIOS update කරන්න මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ අද Windows වලින් කොහොමද අපි BIOS update කරන්න කියලා අපි යම් video එකට කොහොමද බලමු BIOS update කරාට පස්සේ update නොකර update කරාට පස්සේ කොහොමද version එක වෙනස් වෙන්නේ අපි බලමු video එකට යමු මතක ඇතුව අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා හරි අපි දැන් Google එකේ අපි ගහගමු අපේ model එක මගේ තියෙන Dell 3542 කියන model එක අපි යම් Dell site එකට ඒකේ තියෙන අපිට BIOS version එක අපිට අවශ්‍ය කරන්නේ අපි බලමු ඒකේ තියෙන BIOS version එක මොකද්ද කියලා ඒකමද version එක නැත්නම් latest version එකක්ද කියලා පොඩ්ඩක් මගේ internet connection එක චුට්ටක් slow මොකද මේ දවස්වල පොඩ්ඩක් කට්ටිය වැඩි හින්දා පොඩ්ඩක් slow එකක් තියෙනවා හරි category යටතේ අපි BIOS version එක තෝරන්න ඕනේ අපි Windows වල යටතේ අපි BIOS version එක තෝරන්න ඕනේ අපිට BIOS version එක ආවා හරි මේ තියෙන අපේ BIOS version එක අපි මේක download කරගෙන download කරගන්න ඕනේ මුලින්ම හරි BIOS version එක තියෙන්නේ A16 කියන model එක A16 කියන එක බලමු අපි ඒක download කරගෙන install කරගන්නේ කොහොමද කියලා මම ඒක desktop එකේ location එක තේරුවා BIOS version එක download කරන්න මොකද මේක මම BIOS version එක update කරේ මේ ලැප් එක no power ලැප් එකක් තිබ්බේ සමහර වෙලාවට display එනවා යනවා පොඩි ප්‍රශ්නකුත් තිබ්බා ඒකයි මම BIOS version එක update කරේ update කරාට පස්සේ clear clear සාර්ථකව computer එකේ ප්‍රශ්නයක් නැතුව වැඩ කරා ඒකයි මම BIOS version එක මේක update කරගත්තේ ඕගොල්ලන්ගෙත් ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් BIOS version එක update කරගන්න BIOS version එක අපිට flash drive එකක් ඕන වෙනවා pen drive එකක් software එක දාගන්න ලැප් එකට මම නම් මේ Windows ගහපු වෙන්නේ නැති නිසා ඒකම දාගත්තා අපි බලමු ලැප් එක ඔන් කරගෙන කොහොමද මේක install කරන්නේ අපි ඉතිරි වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු video එක හරි අපි දැන් බලමු මේකේ BIOS version එක මොකද්ද කියලා. ලැප් එකේ BIOS version එක තියෙන්නේ A06 කියන version එක. අපි බලමු ලැප් එකේ BIOS version එක update කරාට පස්සේ අලුතෙන් අපිට ලැබෙන version එක මොකද්ද කියලා. අපි යමු video එකට. හරි ලැප් එක ඔන් වුණාම ලැප් එකට pen drive එකත් plug කරා. pen drive එකේ තියෙන අපි ඔක්ටයක ඕපන් කරගන්නවා මට මෙතනදී පොඩි ගැටලුවක් වුණා මම ඔයගලන්ට වීඩියෝ එකේදී පෙන්නන්නම් මොකක්ද උනේ කියලා මම ඒක හරියට බැලුවේ නැහැ මොකද රිපයර් කරන්න ආපු ලැප් එකක් හින්දා මම ඒක වැඩි බැටරි percentage එකක් බැලුවේ නැහැ මෙතනින් error එකක් තියෙනවා බැටරිය අපිට 10%ට වඩා වැඩි වෙන්න ඕනේ BIOS version එක අනිවාර්යෙන් install කරනවා නම් ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ මතක තියාගන්න අනික power plug වෙන්නත් ඕනේ අනිවාර්යෙන් BIOS version එක මේ රන් වෙනවා නම් මේ අනිවාර්යෙන් install කරද්දි මොකද මොකක් හරි පොඩි හරි mistake එකක් වුණොත් අනිවාර්යෙන් ඔයාගේ ලැප් එක ඔන් වෙන්නේ නැහැ. ඔයාගේ ලැප් එක ඔන් වුණා display එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් BIOS IC එක අපි වෙනම ආයි ගලවලා manual program කරන්න වෙනවා. ඒකට පොඩි වියදමකුත් යනවා. අනික ඒක අපිට තනියම gederදි කරන්නත් බෑ tool ඕන වෙනවා අපිට. හරි. මගේ විනාඩි 10 ඉවරයි. බලමු මම ඕකේ කරගත්තේ ආපු pop up වුණ message එක බලමු machine එක automatically restart වෙනවා අපි restart කරන්න දෙයක්වත් නැහැ machine එකේ
ඔටෝමැටිකලි රිස්ටාර්ට් වෙනවා. මේ මැෂින් එකේ ලෙඩේ තිබ්බෙත් නෝ පවර්. මොෆෙක්ට් IC එක පොඩි අවුලක් තිබ්බෙත් මම ඒක රිපෙයාර් කරා. රිපෙයාර් කරාට පස්සේ එකපාරක් ඔන් වුණා. ඊට පස්සේ නෝ ඩිස්ප්ලේ එනවා. ඊට පස්සේ බයෝස් ක්ලීන් කරාට පස්සේ ටික ටික හරි ගියායි එනවා. ඊට පස්සේ මම බයෝස් වර්ෂන් එක අප්ඩේට් කරා. අප්ඩේට් කරාට පස්සේ තමයි ලෙඩේ 100%ක් සාර්ථකව හරි ගියේ. නෝ පවර් කේස් එක IC එකේ තිබ්බේ ඒකත් හරි ගියා. හරි බයෝස් වර්ෂන් එක මේ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක ඔන් වුනේ. ඕගොල්ලන්ගේ මේක කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් මදර්බෝඩ් එකකටත් කරන්න පුළුවන්. මතකතුව ඩෙස්ක්ටොප් එකකට කරනවා නම් UPS එකක් යූස් කරන්න. මොකද අදිසි හරි කරන්ට් එක ගියොත් ඔයාගේ අය මදර්බෝඩ් එක ඔන් වෙන්නේ නැහැ. මේ කලින් තිබ්බ වර්ෂන් එක A06M දැති. මට A06 තිබ්බේ. දැන් A062 A16 එකේ අලුත් අප්ඩේට් එක එන්නේ. මම BIOS එක නම් වැඩිය බැලුවේ නැහැ මොනවද ඇතුලේ වැඩිපුර තියෙන ෆන්ක්ෂන් කියලා. මොකද කස්ටමර් කෙනෙක්ගේ ලැප් එකක් හින්දා. මොකද මට ඕන උනේ ඒගොල්ලන්ගේ තියෙන ෆෝල්ට් එක හදලා දෙන්න විතරයි. ඒක වීඩියෝ එකක් කරන්න හිතුවා. දන්නේ නැති කට්ටිය චුට්ටක් මේක බලන්න. අනිවාර්යෙන් අලුතෙන් එන වර්ෂන් එක BIOS වර්ෂන් එකට දාන්න. එතකොට අපි දාන ඔපරේටින් සිස්ටම් එකත් එක්ක ලැග් නැතුව අපිට කම්පියුටර් එක ලැග් නැතුව අනිවාර්යෙන් ඔන් වෙන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද මේකේ BIOS වර්ෂන් එක අනිවාර්යෙන් දාලා එවන්නේ ලැප් එක හදද්දිමයි. ඒ කියන්නේ ලැප් එක කම්පැනියෙන් මැනුෆැක්චර් කරද්දිමයි ඔය BIOS වර්ෂන් එක දාලා එවන්නේ. මෙහි කවුරුත් Windows දාද්දි BIOS වර්ෂන් එක කවදාවත් අප්ඩේට් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ shop එකකට ගිහලා Windows දැම්මත් BIOS වර්ෂන් එක අප්ඩේට් කරන්නේම නැහැ කවදාවත්. ඔයගොල්ලෝ BIOS වර්ෂන් එක අප්ඩේට් කරගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද මැෂින් එක ලැග් නැතුව අපිට වැඩ කරගන්න පුළුවන්. අපි බලමු ඔන් වෙනවද කියලා. හරි ලැප් එක ඔන් වුණා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගොල්ලෝ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම උදව් කරන්නම්. අපේ වීඩියෝ හැමදාම අලුතෙන් එන වීඩියෝ නරඹන්න අපේ බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න අමතක කරන්න එපා. මගේ Facebook page එකට ලයික් එකක් දාගෙන යන්න. ඔබට සුබ දවසක්.